ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාට කියලා දෙන්නේ කිරිපිටි වලින් හදන රසම රස චොකලට් පුඩිම ගැන. දැන් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. කිරිපිටි වලින් හදන රසම රස චොකලට් පුඩින් එක ඉතාමත් පහසුවෙන් ඉක්මනින්ම අවන් එකක් නැතුව උනත් ඔයාට හදා ගන්න පුළුවන්. දැන් අපි ඉක්මනින්ම යමු කිරිපිටි වලින් හදන චොකලට් පුඩින් එක හදා ගන්න. මෙතන මම අරගෙන තියෙනවා කිරිපිටි මේස හැඳි 6ක්, සීනි මේස හැඳි 7ක්, චොකලට් කුඩු මේස හැඳි 2ක්. මුලින්ම මම කරන්නේ මේ වගේ උස කෝප්පයක් අරගෙන සීනි මේස හැඳි 7ක් එකතු කරනවා. ඊළඟට කිරිපිටි මේස හැඳි 6ක් එකතු කරනවා. අන්තිමට චොකලට් පවුඩර් මේස හැඳි 2ක් එකතු කරගන්නවා. ඊළඟට මේ වගේ පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් මම මිශ්‍රණයට උණු වතුර මිලිලීටර් 400ක් එකතු කරගන්නවා. සාදාගත් චොකලට් කිරි තේ එක කැටි ගැසෙන්නේ නැති වෙන්න ඉක්මනින්ම කලවම් කරගන්න. ඊළඟට මම සාදාගත් චොකලට් කිරි තේ එක නිමෙන්න තියනවා. මෙතන මම විතර පහක් අරගෙන තියෙනවා. දැන් මම මේ විතර පහ විනාඩි කිහිපයක් අරගෙන මේ විදිහට හොඳට බීට් කරගන්නවා. විනාඩි 2ක් විතර මේ විදිහට බීට් කරනකොට විතර වලින් පෙන එනවා. මේ වෙලාවේදී මම බීටරය ඕෆ් කරගන්නවා. දැන් මම කලින් සාදාගත් චොකලට් කිරි තේක මේ බීට් කරගත් විතර පාජනයට මේ විදිහට එකතු කරගන්නවා. චොකලට් කිරි තේක එකතු කරගත්තට පස්සේ ඔයා ළඟ වැනිලා තියෙනවා නම් මේ වෙලාවේදී වැනිලා මේසැණි එකක් එකතු කරගන්න. ඊළඟට නැවතත් මිශ්‍රණය මේ විදිහට විනාඩි 2-3ක් අරගෙන බීට් කරගන්න. දැන් මම මිශ්‍රණය බීට් කරගෙන ඉවරයි. ඊළඟට මම පුඩින් තැටියක් අරගෙන මේ විදිහට පෙනීරයක් ආධාරයෙන් පෙරාගෙන පුඩින් මිශ්‍රණය පුඩින් තැටියට එකතු කරගන්නවා. දැන් මම පුඩින් තැටියට පුඩින් මිශ්‍රණය එකතු කරගෙන ඉවරයි. මේ වෙලාවේදී මම භාජනයකට වතුර පුරවලා ලිපේ රත් වෙන්න තියෙනවා. පුඩින් මිශ්‍රණය හුමාලයෙන් තම්බා ගන්න කලින් නැවතත් හැන්දකින් මේ විදිහට කලවම් කරගන්න. දැන් මම පියනකින් පුඩින් මිශ්‍රණය මේ විදිහට වහගන්නවා. දැන් මම ලිපේ රත් වෙන්න තිබ්බ වතුර භාජනය උඩින් පුඩින් තැටිය මේ විදිහට තියාගන්නවා. ඊළඟට නැවතත් මේ විදිහට පියනකින් වහගන්නවා. දැන් ලිපේ වැඩි ගින්දරෙන් පැය භාගයක් පමණ චොකලට් පුඩිම හුමාලයේ තම්බ ගන්නවා. පැය භාගකින් පස්සේ පුඩින් තැටිය ලිපෙන් මම ඉවත් කරගෙන මේ විදිහට පියන අයින් කරලා බලනවා. මේ බලන්න මම හදපු චොකලට් පුඩින් එක හුමාලයෙන් හොඳට තැම්බිලා තියෙන්නේ. ඊළඟට මම සාදාගත් චොකලට් පුඩිම පැය භාගයක් පමණ නිවෙන්න තියෙනවා. දැන් මගේ චොකලට් පුඩින් එක නිවිලා තියෙන්නේ. ඊළඟට මම පැය 5ක් විතර ෆ්‍රිජ් එකේ චොකලට් පුඩින් එක තියෙනවා. පැය 5කට පස්සේ චොකලට් පුඩින් එක ෆ්‍රිජ් එකෙන් මම එළියට ගන්නවා.
දැන් මම කිරිපිටි වලින් චොකලට් පුඩිම හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදපු චොකලට් පුඩිම. ඔයා මේ කිරිපිටි වලින් හදන චොකලට් පුඩින් එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන් අතර ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. දිගටම Pixart Ceylon සමග එකතු වීම සඳහා channel එක subscribe කරන්න. ළඟම තියෙන bell icon එක click කරන්න. ස්තුතියි ඔයාලා හැමෝටම. සුබ දවසක්.